pero aquí ya no vamos a animar a hacer prevenida. Más a punto para allá. Ya nada de petibaraní. Ya nada de petibaré. Tora que ni me santa. Metibarné, pero tú. Ya nada de petibaré. Aparte no corta. Dimo ya era nada de metumagi. A gramate dure. Api, capitán Pante, Samadi, tú eres aquí. ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපතිතුමා පත් වෙනවත් එක්කම ඒ හිටපු කැබිනට් මණ්ඩලයේ අගමැතිතුමයි නැති වෙලා රණවීර වික්‍රමසිංහ මහතා ජනාධිපති වර්ණයෙන් අගමැති ධුරයට පත් වුණා. ඉතිහාසයේ පළවෙනි වතාව. ඒ පත් වෙලා දිනසීයේ විප්ලවීය වැඩපිළිවෙලේ ලංකා ඉතිහාසයේ විශාලතම හොරකම පෙබරවාරි මාසේ 27 වෙනිදා දිනසීය ගත වෙන්න ඉස්සෙල්ලා මහදවල් මහ බැංකුවේදී සිද්ධ වුණා. ඒ සිද්ධ වුණේ රාජ්‍ය අයවැයේ නොකියු යම් හිඟයක් පියවා ගැනීම සඳහා ආණ්ඩුව ණය ලබා ගැනීම. ආණ්ඩුව ණය ලබා ගැනීමේදී ණය ලබා ගැනීම සඳහා විවිධ ණය උපකරණ පාවිච්චි කරනවා. භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම් කර, බදු සංචිත සාතිකපත් වැනි රජයේ සුරකුම්පත්. මේ සුරකුම්පත් අපි මිලදී ගන්නකොට කවුරු හරි ඒ සඳහා ලියාපදිංචි වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික වෙළඳුන් 16 දෙනෙක් ඉන්නවා. 16 තමයි පළවෙනිින් ලංසු තියලා ඒ බැඳුම් කර මිලදී අරන් රජයට ණය සපයන. මේ දියවිලි වෙළඳපොලේ ගණදෙනු කරන්න පුළුවන්. ඒ ගණදෙනු කරන වෙළඳපොලට කියනවා සෙකන්ඩරි මාකට් ද්විතීක වෙළඳපොල කියලා. ප්‍රාථමික අලෙවි කරුව 16 දෙනා ද්විතීක වෙළඳපොලේ ගණදෙනු කරලා ලාභ ලබනවා. ඒ සඳහා වුණත් බලපත්‍රයක් තියෙනවා. එසේනම් එසේ ලියාපදිංචි වූ එක් සමාගමක් තමයි පර්ෆෙක්චුවල් ට්‍රෙසරි සමාගම. එහි අනිකුත් සමාගම් තමයි නාට්‍ය බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව, සේරාම් බැංකුව වැනි ප්‍රාථමික අලෙවි කරුව 16 දෙනෙක් සිටිනවා. මේදී ප්‍රථමයෙන් වෙන්නේ ඉතිහාසයේ උනේ අවශ්‍ය බැඳු කර නිකුත් කරනකොට ප්‍රසිද්ධ දැන්වීමක් පුවත්පත් වල කලක් වෙනවා. එයි රජයේ මුදල් අවශ්‍යතාවයෙන් කොටසක් කියනවා. කිව්වහම ලංසු ඉදිරිපත් කරනවා ප්‍රාථමික වෙළඳු 16 දෙනා විද්‍යුත් මාධ්‍යෙන් ඉලෙක්ට්‍රොනික ක්‍රමයෙන්. නිශ්චිත වෙලාවට ඒ ලංසු විවෘත කරලා බලනවා. බලනකොට පොලි අනුපාතයක් තීරණය වෙනවා. ඒ අනුව සාමාන්‍ය රජයේ ණය කළමනාකරණයේ මූලික අරමුණ තමයි අඩුම පිරිවැයක් යටතේ වඩාම වාසිදායක මාර්ගයන්ගෙන් මුදල් ලබා ගන්න එක තමයි මහජනතාවට යහපත වෙන්නේ රජයට යහපත් වෙන්නේ රජය වැඩි පොලියක් ගෙවුවොත් ඒ පොලි පිරිවැය අවසාන වශයෙන් දරන්නේ රටේ ඉන්න ජනතාව. ඒ නිසා අඩුම පොලියට මේ ලබා ගැනීම සඳහා මහා බැංකුව මෙතෙක් අනුගමනය කළ සම්ප්‍රදාය තමයි අවශ්‍යතාවයේ කොටසක් සඳහා තමයි වෙන්දේසිය පවත්වන්නේ ඒ ප්‍රසිද්ධ කරන්නේ. එවිට ගණදෙනු කරුව පොලිය තීරණය වුණාට පස්සේ තව මුදලක් අවශ්‍ය නම් කරන්නේ ඒ එක්කේ ගණදෙනු කරුව ඉල්ලපු පොලිය අනුපාතයක්. එක්කෙනෙක් 8.5 එක්කෙනෙක් 8.2 එක්කෙනෙක් 10 එක්කෙනෙක් 12 ජනාදී වශයෙන් විවිධ මිල තිබුණා නම් තීරණය වෙච්ච විවිධ ලංසු වල ඒ පොලි අනුපාත සියල්ල එකට එකතු කරලා බරපතල සාමාන්‍ය පොලි අනුපාතයක් අරන් අරග ප්‍රාථමික වෙළඳු 16 දෙනාටම කතා කරලා කියනවා අපිට තව බිලියන 1යි අපි කිව්වේ ඕනේ කියලා තව බිලියන 3ක් ඕනේ ඒ 3 මේ පොලි අනුපාතය යටතේ අපිට දෙන්න කැමති නම් දෙන්න පුළුවන් කියලා ඒකට ඒ ක්‍රමයට කියනවා ප්‍රයිවට් ප්ලේස්මන්ට් කියලා. ඒ ක්‍රමය භාවිතා කරන්න මේ ණය කළමනාකරණය පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන ආර්ථික විද්‍යාඥයෝ ශ්‍රී ලංකා මහා බැංකුවේ විද්‍යුතුන් තීන්දුව කළේ ලංකා වැනි නොදියුණු මුදල් වෙළඳපොළක් තියෙන රටක ඇමරිකා එක්සත් ජනපදයේ හෝ සිංගප්පූරුවේ කැනඩාවේ වගේ සියල්ල ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන්න බෑ. හේතුව තමයි තමුන්නාසේලා දන්නවා වෙන්දේසියක ප්‍රධාන අරමුණ වැඩිම මිලක් ලබා ගැනීම. ටී ඔප්ෂන්
තේ වෙන්දේසිය ගත්තා, රබර් වෙන්දේසිය ගත්තා, පොල් වෙන්දේසිය ගත්තා, යකඩ බඩු වෙන්දේසිය ගත්තා, රත්තරන් බඩු වෙන්දේසිය ගත්තා, වෙන්දේසිය ප්‍රධාන පරමාර්ථයේ වැඩිම මිල ලබා ගැනීම. හැබැයි රජයට ටෙන්ඩර් කරනකොට ටෙන්ඩරේදී බලාපොරොත්තු වෙන්නේ අඩුම මිල. වෙන්දේසිය ටෙන්ඩරේ යතර ප්‍රධාන වෙනස වෙන්දේසි ක්‍රමේ නිතරම අපේක්ෂා කරන්න ඕනෙම දෙයක්. බැඳුම් කරයක් හරි යකඩ හරි රත්තරන් බඩු හරි යම් කිසි දෙයක් වැඩිම මිලට විකුණ ගන්න එක වැඩිම මිලට වැඩිම මිලක් ලබා ගන්න එක. රජයට ඒ ප්‍රතිපත්තිය හරියන්නේ නැත්නම් රජය ණය ගන්නකොට නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අඩුම පිළිවෙයක් යටතේ ඒ මුදල ලබා ගන්න. ඒකයි මේක තියෙන වෙනස. අඩුම මිල යටතේ ලබා ගැනීමේ උපායශීලී උපක්‍රමයක් ලෙස තමයි රජයට අවශ්‍ය කරන මුළු ණය මුදලෙන් කොටසක් වෙන්දේසියට ඉදිරිපත් කරනවා, කොටසක් ප්‍රයිවට් ප්ලේස්මන්ට් කියලා ගන්නවා. නමුත් සාමාන්‍ය ජනතාව තුළ අදහස තියෙනවා ප්‍රයිවට් ප්ලේස්මන්ට් කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා අර මහ බැංකුව ඉස්සරහා පාරේ යන මිනිසුන්ට කතා කරන මෙහෙ ඉන්න මෙන්න මේ බිල්පත් වගේක් තියෙනවා මේක තියාගන්න කියලා දෙනවා කියලා කියනවා. එහෙම තමයි කබ්‍රල් මහ ඇමතිතුමා කරලා තියෙන යාළුවන්ට කතා කරලා මේක තියනවා ගන්න කියලා දුන්නයි කියන එකයි ප්‍රයිවට් ප්ලේස්මන්ට් කියන මේගොල්ලෝ හිතුවේ. මේක විද්‍යාත්මක ශාස්ත්‍රීය පිළිගත් ක්‍රමවේදයක් අනුව සිද්ධ වෙච්ච දෙයක්. ඒ නිසා ඉතිහාසයේ පුරාම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට කවදාක්වත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඒ වෙන්දේසිය පවත්වන ස්ථානයට ඇවිල්ලා නැහැ. බිලියන එකක් අවශ්‍යයි කිව්වා. එතකොට බිලියන එක වෙන්දේසියේ මිල ගණන් ඉදිරිපත් වුණා. ඒකට පොලිය අනුපාතයේ සාමාන්‍යයෙන් තිබුණේ බිල්පත්වල 108 තනි ඉලක්කමේ පොලිය අනුපාතයක් දීර්ඝ කාලයක පටන් ලංකාවේ පැවතුනේ. ඒ අවස්ථාවේ මහ බැංකුව අධිපති එතනට ඇවිල්ලා පුද්ගලිකව ඒ සියලු නිලධාරීන්ට උපදෙස් දුන්නා. මේ බිලියන 20ක් යනකයි යන්න පුළුවන්, බිලියන 10ක් යන්න කියලා. කෝටි 100ක් අවශ්‍යයි කියලා ටෙන්ඩර් කැඳවුණා. කෝටි 1000ක් දක්වා යන්න කියනකොට ඒ විශාල මුදලට ටෙන්ඩර් වැඩිම ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තිබුණේ පර්ෆෙක්චුවල් ට්‍රෙසරිස් බෑනාගේ සමාගම සහ ඒ වෙනුවෙන් ලංකා බැංකුව. ලංකා ඉතිහාසයේ කිසිම දවසක ප්‍රාථමික වෙළෙන්දෙක් වෙනුවෙන් තවත් ප්‍රාථමික වෙළෙන්දෙක් ලංසු ඉදිරිපත් කරන්නේ නැහැ. නමුත් බෑනාගේ සමාගම වෙනුවෙන් ලංකා බැංකුව ලංසු ඉදිරිපත් කළා පමණක් නොව මේ මිලදී ගැනීම සඳහා වැඩිමහල් මුදල් ප්‍රමාණය ලංකා බැංකුව විනාඩි කිහිපයක් ඇතුළතදී සම්මත කරලා දුන්නා. ඒවා යම් කිසි අදෘශ්‍යමාන හස්තය අසාමාන්‍ය ලෙස දූෂිත ලෙස මැදිහත් වීමෙන් මේ පොලිය අනුපාතයේ 112ට වඩා ඉහළට නැග්ගා. මේ ගණන් දෙන්නේ ඒක කාටවත් හංගන්න බෑ. අපි කවුරුවත් නෙමෙයි මේක එළිදරව් කළේ ක්‍රමවේදයේ විසින්මයි. මධ්‍යම තැන්පත් ක්‍රමය කියන ක්‍රමයක තමයි මේ සියලු ගිණුම් සපාන් වෙන්නේ. එවිට මේ වංචාව සිදු වූ සැනින් අසුරු සැනින් මුළු මුදල් වෙළඳ පොළව දැනගත්තා. දැවැන්ත ප්‍රමාණය පොලිය අනුපාතයේ එක්වරයි සුනේ මෙතන හොරකමක් සිද්ධ වුණා කියන්නේ. හොරකම කෝ කමිටු දාලා වෙන උසාවියකට ගිහිල්ලා හොයන්න දෙයක් නැහැ. මේ ප්‍රාථමික වෙළඳ 16 දෙනාම දන්නවා ඒ වෙලාවෙදී මෙතන හොරකමක් සිද්ධ වුණා කියන්නේ. එනිසා හොරකම ඔප්පු වුණාට පස්සේ ඔවුන් අපිට ඇවිල්ලා කියලා අපි ඒකාබද්ධ විපක්ෂයේ වශයෙන් වැඩිහත් වෙලා ශ්‍රී ලංකා මහ බැංකුව වටලලා අපේ මන්ත්‍රීවරු එතන උද්ඝෝෂණය කරා. ඊට පස්සේ අපි ඇතුළට ගිහිල්ලා හිටපු නියෝජ්‍ය අධිපතිතුමන්ලා සමග සාකච්ඡා කරලා මේ ඉතා භයානක හොරකමක් වෙන නිසා සම්බුද්ධ ජයන්ති මන්දිර ශාලාවේදී භාණ්ඩාගාර බැඳුම් කර පිළිබඳ අපි වෙනම ජනතාව දැනුවත් කිරීමේ වෙන්දේසිය මේ සම්මන්ත්‍රණයක් පැවැත්වුවා. ඊළඟට එය එතරම් ජනතාව පිළිගත්තේ නැහැ. මොකද මේ අත්දැකීම අපිට වෙළඳ පොළවල් ගුරු ඒවා තියෙනවා. අපිට රටකොඩු එළවලු පරිප්පු උඹලකඩ ගන්න පුළුවන්. ඒකද නිරත වෙන අයට මේ කොටස් මහා භාණ්ඩාගාර බැඳුම් කර සුවයිදි බැඳුම් කර බදු සංචිත සාතිකපත් භාණ්ඩාගාර බිල්පත් වෙළඳ පොළක් තියෙනවා. ඒකේ ඝන දෙනු කන්නෝ ඒකේ ලාභ ලබනවා කිව්වට අතිමහත් බෞතර ජනතාවට මේ තේරුණේ නැහැ. මේ වෙනකොට තේරෙනවා මේ පර්ෆෙක්චුවල් ට්‍රෙෂරි සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍ර මහතාගේ බෑරන් වංගේ සමාගම.
බැනන වන්ට මේ හොරකම කරන්න පුළුවන්කම ලැබුණේ අභ්‍යන්තර තොරතුරක් කලින් දැනගැනීමට ලැබීම නිසා. කුමක්ද අභ්‍යන්තර තොරතුරු? රජයට කෝටි 1000ක පමණ මුදල් අවශ්‍යතාව තියෙනවා. ඉල්ලන්නේ කෝටි 100යි. බිලියන 10ක මුදල් අවශ්‍යතාවයේ තියෙනවා. බිලියන 1යි ඉල්ලන්නේ. ඒක නිසා අනිත් ප්‍රාථමික වෙළඳු සියලු දෙනා බිලියන 1කට තමයි ලංසු කියන්නේ පොඩි මුදලකට. ඊට වඩා වැඩි ලංසු ඉදිරිපත් වෙන්නේ නැති නිසා ඒ ලංසු වල ඉහළ පොලි අනුපාතය යටතේ ලංසු තියන්න තොරතුරු ලබා දීමේ කාර්යභාරය ඉෂ්ට කළේ මහා බැංකුව ඇතුලේ අභ්‍යන්තර රාශිගත තොරතුරු එළියට දීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි මේ චොරකම කරන්නට පුළුවන්කම ලැබුණේ. එතකොට ඒ චොරකම් අවුරුදු කීයකටද මේ බැඳුම් කරේ ගත්තේ? කෝටි 100ක් වෙනුවට කෝටි 1000ක් ලබා ගත්ත 30 අවුරුද්දකට. 2015 ගත්තේ අවුරුදු 30කින් තමයි ගෙවන්නේ. ආණ්ඩුව ගන්න ණය ඉස්සරහා උපනුපන් පරම්පරාවල අය තමයි ගෙවන්න වෙන්නේ. 30 අවුරුදු බැඳුම් කරයන් මේ නිකුත් කළේ. 30 අවුරුද්දක්ම මේ බැඳුම් කරේ. ද්විතීක වෙළඳ පොලේ අතිනත ගණදෙනු වෙනවා එක එක මුදල් වල. මේක අතේ තිබෙන කෙනා Tamanට අවශ්‍ය නැත්තම් ඒක වෙන කෙනෙකුට විකුණනවා. මේම තියෙන බැඳුම් කරේ තියෙන සමාගම පටන් ගත්තේ 2013 දී මිලියන 300ක ප්‍රාප්තණය. මිලියන 300ක ප්‍රාප්තණයෙන් පටන් ගනම් පෙබරවාරි 28 මේ හොරකම කළාට පස්සේ මාස 14ක් ඇතුළත බදු ගෙවුවට පස්සේ සුද්ධ ලාභය කෝටි 10යි. ආණ්ඩුව අවුරුදු 30කට ණයට ගත්තේ 10යි. මාස 14කදී මේ මිලියන 300කින් පටන් ගත්ත සමාගම සුද්ධ ලාභ විදියට ලබලා තියෙනවා කෝටි 10. මේක නිකන් හොරකමක්, කම්බ හොරකමක්, පට්ට හොරකමක් නෙමෙයි. ඉතිහාසයේ සිද්ධ වෙච්ච කෙටි කාලයක් තුලදී වැඩිම සුපිරි අධිප්‍රාමාණික ලබන දුන්න මහා පරිමාණ දෙවැන්ත මුදල් මං කොල්ල ලාභයක් තමයි මේ ලැබුණේ. දැන් මම මේක එක කරුණක් කියන්න කැමති වෙනවා. මේ බැනුම් කර හොරකමින් ශ්‍රී ලංකා ආර්ථිකයට වෙච්ච අලාභය තාම කවුරුවත් ගණන් බලලා නැහැ. ඇත්ත අලාභය මේ සමස්ත මූල්‍ය ක්‍රමයේ මුදුන්මල් කඩ බඳු ශ්‍රී ලංකා මහා බැංකුවේ මේ හොරකම සිද්ධ වුවාම ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් සුරකුම්පත් වල ආයෝජනය කරලා තිබුණ ආයෝජකයෝ ඒ ආයෝජන තමන්ගේ මව් රටවලට අරන් ගියා. කීයක්ද? ඇමරිකානු ඩොලර් බිලියන 2කට වඩා වැඩි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සියලු කොන්දේසි වලට යටත් වෙන වාරික 6කින් අවුරුදු 3කට ගන්නෙ 1.5යි ඇමරිකන් ඩොලර් බිලියන. මේ හොරකම නිසා රටින් පිටට ගියා බිලියන දෙක බිලියන 300ක් රුපියල් වලින් ගත්තොත් ඩොලර් බිලියන 2ක් රටින් පිටට ගියා. දෙක ඊට පස්සේ පොලි අනුපාතයේ දිගටම ඉහළ නැගුණා. 2015 වර්ෂයේ ඉතර බිලියන 69ක් වැඩිපුර පොලි රජයට ගෙවන්න සිද්ධ වුණා. බිලියන 69 රුපියල දිගින් දිගටම කඩා වැටෙන්න පටන් ගත්තා. රුපියල කඩා වැටෙනකොට 131කට තිබුණ ඩොලරේ 151කට ගියා. මොකද මේ ආයෝජකයෙම ගියාට පස්සේ අද 151යි. රුපියල බාර්දු වීම තුලින් පමණක් මා ජූලි මාසේ වෙනකම් ලංකාවේ ජාතික ණය බර වැඩි වෙලා තියෙනවා රුපියල් බිලියන 327කට. ජාතික ණය ප්‍රමාණය වැඩි වෙලා ජනතාව විසින් ගෙවන්න ඕනේ මේ යහපාලනේ යටතේ බිලියන 327. හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපළ එයා ලංකා සමාගම මිහින් ලංකා සමාගම අකුරේගොඩ ආරක්ෂක සංකීර්ණය හම්බන්තොට සම්බන්ධන ශාලා හම්බන්තොට තාක්ෂණික උද්‍යානය මත්තල ගුවන්තොටුපළ මේ ඔක්කොම ටික දාලා තියෙනවා මේ සැරේ ශ්‍රීලා මුදල් ඇමතිතුමාගේ අයවැය කතාවේ. ඒ සියලුම දේ මහින්දරා උදේ ඉඳන් රෑ වෙනකන් දැන්වීමක් දාලා කියනවා. මහින්ද රාජපක්ෂ මේ රටට කළා කියන පාඩු අම්මතුට වරාය
මත්තල ගුවන්තොටුපළ අකුරේකොට ආරක්ෂක සංකීර්ණය එයා ලංකා සමාගම මේ ලංකා සමාගම මුළු වටිනාකම රුපියල් බිලියන 301යි ඒ සියල්ලගේම වටිනාකම බිලියන 301යි රුපියල බාල්දු වීම තුලින් දැනට අපිට වෙච්ච ලාභය බිලියන 327යි අර හම්බන්තොට වරාය තියෙනවා මත්තල ගුවන්තොටුපළ තියෙනවා විකුණ ගන්න හරි මේ දික ඔක්කොම නැති වෙච්චම ප්‍රමාණය මකර කටට දාපු ප්‍රමාණය 327යි අර සියල්ල 301යි ඒක තමයි ඇත්ත ඊළඟට මේ කරලා තියෙන අලාභය තුල ජාත්‍යන්තර ණය වර්ගීකරණයේදී පිට්‍රේටි මෝඩි වැඩි ආයතන අපේ රට ණය ගෙවා ගන්න බැරි ග්‍රීසිය වගේ දී ධන නෙගටිව් රටක් විදියට නිෂේධාත්මක අවදාන රටක් විදියට වර්ග කළා. ඒ නිසා අපිට ණය ගන්නකොට අධික පොලියක් ගෙවන්න ඕනා. මහින්ද රාජපක්ෂ යුගයේදී සවරින් බොන්ඩ් සුවරි බැඳුම් කර නිකුත් කළේ 5.12 පය පොලිය. මේ රජයේ 650ක් නිකුත් කර 6.12 පාට. තව 1500 ඩොලර් නිකුත් කර 6.8 පාට. ජාත්‍යන්තරව ගිනි පොලියට ණය ගන්න සිද්ධ වුණා වෙනද පොඩි ඒ වෙච්ච මුදල් ලාභය තාම ගණනය කරලා නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්වසනීයභාවය නැතිවීම නිසා අර ත්‍රස්තවාදී උවදුර තියෙන කාලේ වගේ රටට අධික පොලියට ණය ගන්නට සිද්ධ වෙලා තියෙනවා. මේ අලාභ සියල්ල ආවස්තික පිරිවැයක් ලෙස ගණනය කළොත් දැනුම් කරේ තුලින් අවුරුදු 30ට පොලි අනුපාත වැඩිවීම තුලින් බිලියන 150ක විතර ලාභයක් ඊට පස්සේ රට සතුව භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කරවන විදේශීය ආයෝජකයෝ ගෙනිච්ච මුදල් ප්‍රමාණය බිලියන 300ක් විතර පොලි අනුපාතයේ වැඩි වෙච්ච ප්‍රමාණය පිච් රේටින් වල අපිව පල්ලයට දැමීම නිසා අධික පොලියක් සොයලි බැඳුම් කරවලට ගෙවන්න සිද්ධ වීමේ අලාභය යනාදී සියල්ල එකතු කළොත් මේ මහා මංකොල්ලේ සම්පූර්ණ වටිනාකම ඩොලර් බිලියන 10කට වඩා වැඩි අලාභයක් මාතෘභූමියට කිරීමේ ගෞරවය අගමැතිතුමාටයි අර්ජුන මහේන්ද්‍රටයි හොරු රැළට හිමි වෙනවායි කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒ නිසා මේ අලාභය ගණනය කරන්න ආර්ථික විද්‍යාඥයන් මූල්‍ය විශේෂඥයන් බැංකු කරුවන් හා පිරිවැය ගණකාදී කරුවන් විසින් ඇත්ත ආවස්තික පිරිවැය කොච්චර ප්‍රමාණයක්ද කියන ගණනය කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. අග්‍රාමාත්‍යතුමා වගකීම යුත්තෙක් වෙන්නේ මහා බැංකුව මෙතෙක් කල 1950 අගෝස්තු මාසේ 28 වෙනිදා සිට මුදල් ඇමතිවරයාට තිබුණේ ඒක මුදල් ඇමතිවරයා ඉවත් කරන අගමැතිතුමා පවරගත්තා. දෙක කැබිනට් පන්නේ කැබිනට් ඇමතිවරු විරුද්ධ වෙද්දී සිංගප්පූරු ජාතිකයේ ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ධුරයට පත් කළා. තුන මේ ගණදෙනුව එළියට ආවට පස්සේ වැසීම සඳහා එතුමාගේ රාජ්‍ය බලය සම්පූර්ණයෙන් පාවිච්චි කළා. එතුමා මේ දවස්වල රුපියල් 30,000 40,000 වංචාවක් දූෂණයක් මෝටර් වාහනයක් පාවිච්චි කළායි කිව්වත් විශේෂ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව හදාගත්ත මූල්‍ය අපරාධ කොට්ටාසයට කැඳවුවා. මහදවල් මහ බැංකුවේ මහ මුදල් මංකොල්ලේ වෙලා කිසි දවසක අර්ජුන මහේන්ද්‍ර හෝ බෑනා හෝ වෙන පාර්ශ්වයක් මූල්‍ය අපරාධ කොට්ටාසයටවත් අල්ලස්සා දූෂණ කොමිසමටවත් කැඳවලා නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහානායකම් මහින්ද අමරවීර මැතිතුමා අල්ලස්සා දූෂණ කොමිසමට මේ පිළිබඳ පෙස්සමක් ඉදිරිපත් කරලා තියෙනවා. රට දැක්කා. හැබැයි කිසිම විභාගයක් පවත්වලා නැහැ. අල්ලස්සා දූෂණ කොමිසම ආරක්ෂක ලේකම් නාවික හමුදාපතිවරු රණවිරුව සියලු දෙනු ගෙනහන්න බැලලා දනගස්සනවා. හැබැයි මේ එකක්වත් දනගස්සන නැති නිසා මේ සමාගම මේ ලක්ෂි ලක්ෂේ කෝටිය කෝටිය බෙදුවත් කෝටි 10ක් බෙදන්න පුළුවන්. අද වෙනකොට මාධ්‍ය ආයතනයක් පටන් ගන්න යනවා. මාධ්‍ය බැංකු ගන්නවා මුදල් ගන්නවා මේ සියල්ල තුළ මේ රටේ මූල්‍ය වෙළඳපොලේ විශ්වසනීයභාවය කඩාබිද දැමීම සම්බන්ධයෙන් පූර්ණ වගඋත්තර කරුවෙක් ලෙස අග්‍රාමාත්‍යතුමා අපි දකින නිසා අගමැතිතුමා මේට සම්බන්ධ සියලු පාර්ශ්වයන් වහා
මෙවැනි දේ අලි ඇති නොවන තත්ත්වයක් ඇති කිරීම සඳහා ඔවුන් වහා ඉල්ලා සිටියේ කියන දෙක සඳහන් කරමින් මගේ වචන කිව්වා.